සිහිය කියන්නේ මොනවද? ඉතල ඒකකට කියලා ඉන්න පොබෝන්සෙට මොකද්ද තේරිච්ච දේ මන් දැනගන්න. සිහිය කියන්නේ මොකද්ද? සිහිය කියන්නේ මොකද්ද? ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 අඳුනා ගන්නාහු සංඥා සංස්කාර ධර්මයන් සිහිය. අසිහිය කියන්නේ මොකද්ද? ඇස කන දිව නාසය සමසිත සලායතන තුලින් අඳුනා නොගත් සංඥා සංස්කාර ධර්ම සියයට නිර්වචනය. එතකොට දැන් ඔබ වහන්සේට ඇයනවා කියන්නේ ඒක මොකද්ද? අඳුනාගත් එකක් නේ. ඒක 100. ආ මොටද කතා කළේ? මොට ඇවුන්නේ නෑනේ. ඒක මොකද්ද? 100. යනකොට වැදලා කඩනවා මේ අඳුර මේ වැරදි මේකෙන් මේක වැදුණා නේ. 100. ආ පොඩක් නන්ද වැදෙන්න පුළුවන්. දැන් යන්නකො 100. ක්‍රියාවලිය තුල තමන්ගේ හිරියව්ව තුල ඒ හැම ගනුදෙනුවක් තුළම ස්පර්ශයක් තුන 100. එනම් ඇස කන දිව නාසය සමසිත කියන ආයතන 6 අඳුනා ගත්තා වූ සංඥාවල් සංස්කාරය. ඒක මොකද්ද? 100. දැන් කියන්න 100 කියන්නේ වචනයක් විතරද? වචනයක් නම් බුදුහාඳුර 84000ක් කියන්නේ. හොඳට තේරුම් ගන්න. ඔබ වහන්සේට මගේ කරුණාව මීට වඩා ගැඹුරින් අවශ්‍යයි කියන එකයි මට පැහැදිලි වෙන්නේ. ඔබ වහන්සේට මං අනිත් අයට වඩා පිට වෙන්න ඕනේ කියන එකයි මට දැනෙන්නේ. මේ ලෝකේ සෑම සත්වෙක්ම මොනවා හරි නාම රූපයක් එක නිතරම ගනුදෙන කරනව නේද? එයාගේ සිත මොනවා හරි ගනුදෙනුවක් කරනවාමයි. දැන් මම ඔබ වහන්සේට අවවාද කරනකොටත් තරවටු කරනකොටත් ඔබ වහන්සේට කරුණාකාරණා කරුණාවෙන් විස්තර කරනකොට මොන හිරියාවේ මොන විදියට මම ඇසුරුණා ඒ ඔක්කොම කට්ටිය බලන් ඉන්නවනේ. එනයි කට්ටිය පේනවා, දැනෙනවා, එක එක ඒවා හිතෙනවා, හැඟෙනවා. ඒ මොකද්ද? සිතේ ගනුදෙනු. මේවා අඳුනා ගන්න එක තමයි 100. 100 කියන්නේ මහා ලොකුවට පටල ගන්න ඕන එකක් නෙමෙයි. අපේ සිත ආයතන 6 තුලින් ක්‍රියාත්මක වෙන ගනුදෙනු කරන සියලු දේවල් අඳුනා ගැනීම. මම මේක දැක්කා. මොකද ඒක 100. මට මේක පෙනුණා. ඒක මොකද? මම පුටුව දැක්කා. සරල සිංහල. මම පුටුව දැක්කා. මොකද? 100. මට පුටුව පෙනුණා. 80ද? හරි. ඔබ වහන්සේට තියෙන ප්‍රශ්නේ මම කියන දේ තේරුම් ගන්න බැරි කම. හරි. මම මේක තව විස්තර කරන්න. ඔබ වහන්සේ ඇවිල්ලා වුමුණා බලනවා කැටයන් කපු මේක කැටයන් කපු පුටුව. දැන් ඔබ වහන්සේ දකිනවා කැටයන් කපපු පුටුවක් පුටු 25 අසේ එකක් තියෙනවා. දැන් මේක දැක්කා. 100න එක දැක්කනේ ඔබ වහන්සේ. ඔක්කොම එක වගේ තියෙන මේ කැටයන්. මේක පෙනුණා. ඔබ වහන්සේ දැක්කේ නැහැ, එව්වේ නැහැ, ඒක පරීක්ෂණ කළේ නැහැ, විමසුවේ නැහැ. යන ගමාර පොඩි වෙනසක් වෙනවා. මාරු වැඩි මේකට වෙනස් පුටුවක් කැටයන් කපලා තියෙනවා. පෙනුණා. යන ගමන් පෙනුණා ඔබ වහන්සේට. පෙනුණා කියන එකත් අඳුනා ගත්ත ලයිස්තුවට නේද එන්නේ? ලයිස්තුව කියලා කියන්නේ අඳුනා ගත්තා කියන එකට තමයි එන්නේ. දැක්කා කියන එකත් එතනට එන්නේ. එහෙනම් දෙකම 100නේ. හැබැයි ඒක වමනාවෙන් කළා මේක නිකන් වුණා. නිකන් වුණා. හැබැයි දෙකෙම අඳුනා ගත්තා. හැබැයි දෙකම 100 වුණාට පොඩි වෙනසක් තියෙනවා. අතන පුද්ගලයක සත්වයක් නඩත්තු වෙනවා. මෙතන පුද්ගලයක සත්වයක් නඩත්තු වෙන්නේ නැහැ. පුද්ගල ධර්මතාවයට සාපේක්ෂව පුද්ගල සත්ව ධර්මතාවයට සාපේක්ෂයක් නැතුව. එතකොට එතන සත්වෙක් ඉන්නවා, මෙතන සත්වෙක් නැහැ. ඒක වෙන කතාවක්. හැබැයි දෙකම 100. රාතෙක් දකිනවා. අට සැකිල්ලක් යනවා. 100ද 80ද? මිනිසෙක් ඉන්නවා. සන්නාසය කෙල්ලෙක් ගියා. කොහොමද දන්නේ? පොඩි ළමයි කවුරු 18 16ක් විතර පොඩි ළමයි. දුවගෙන ගියේ දුගෙන යන වේගින් අපිට දෙන්න වයසක මිනිස්සු වැඩි හිටිය දුවන්නේ නැහැ 30 35 ගෑන ළමෙක්. සාමාන්‍ය අවුරුදු 18ක ඉස්සක ළමෙක් නිවේ. ඒක තියෙනවා. මම දැනන්නේ කේ. ඒ ඇඳෙන කියා ගවුම මල් මල් දාපු එකක්. බාට දෙකක් දාන්න කිය. ඒක විස්තරේ කියනවා. රාත්‍රියකින් ආනකොට ඇට සැකිල්ල ගියා. තරුණද වයසද? ඇට සැකිල්ලකින් ආන්න මට බැරි වුණා. ඇට සැකිල්ලකින් තොරතුරක් ලැබුණ නැහැ. ඇටසකිල්ල ගිය එතකොට ඇටසකිල්ල යන්න බෑනේ නම මේ මිනිසෙගේ කතාවක් තමයි මේ කියන්නේ. එතකොට ඒ රාතන් වහන්සේ බොරුද කියන්නේ? නෑනේ. ඇටසකිල්ල ගියා කියලා කියන එකෙන් උන්වහන්සේ මොනවද එකක් උන්වහන්සේට පෙනිලා තිනවා. අරයා මොනවද එකක් දැකලා තිනවා. දැන් ස්වභාවයන් දෙකක්.
දැකපු කෙනාට හම්බෙච්ච තොරතුරු ටිකයි පෙනිච්ච කෙනාට හම්බෙච්ච තොරතුරු වල දුක වෙනසක් තියෙනවා. දැක්ක කෙනා අර නාම රූපයත් එක්ක කෙලෙස් ටිකකුත් යට හම්බෙලා තිනවා. හැබැයි පෙනිච්ච කෙනාට කෙලෙස් නැතුව නාම රූප හම්බෙලා තියෙනවා. ඇටසැකිල්ල නිකන් යන්න බෑ සිතක් තියෙන්න එපා යන්න නම්. එතකොට ඒකට පණ තියෙන්න එපා. එහෙනම් ඇටසැකිල්ල ගියා කියනකොටම අර මනුස්සයා දන්නවා මනුස්සෙක්මයි කියලා තියෙනවා. හැබැයි තරුණද වයසද ලෙඩෙක්ද මහල්ලෙක්ද එතකොට රාජ්‍ය පුරුෂයෙක්ද බටේද කවුරුද කියලා මොකද්ද කියලා දන්නේ නැහැ. එතකොට එයා දන්නවා මිනිස්සෙක්මයි ගිහින් තියෙන්නේ. හැබැයි තොරතුරු නැකවත් නැහැ. කෙලෙස් වලට අදාළ තොරතුරු නැහැ. අර යන කෙලෙස් වලට අදාළ තොරතුරු ඔක්කොම තියෙනවා. එතකොට බුදුජන කෙනායි ආර්ය කෙනායි කියන දෙන්නාම එකම දේ දැක්කට ඒකට ලැබෙන තොරතුරු වෙනස්. මෙයාට හම් වෙන තොරතුරු මොකද්ද? පුද්ගල සත්ත්ව නැති ස්වභාවයේ තොරතුරු. අරයට එන්නේ පුද්ගල සත්ව ස්වභාවයේ ඇති තොරතුරු. දැන් පැහැදිලිද? එතකොට දැක්කා කියලා කියනවනේ. ඒක මොකටද සාපේක්ෂ තොරතුරක්ද? පුද්ගල සත්ව ස්වභාවයේ ඇති තොරතුරක්. වෙනුනොත් නැති තොරතුරක්. එතකොට මේ තොරතුරු දෙකම 100 තමයි. හැබැයි මෙයාගේ 100 තුල දුකක් අට ගන්න. හැබැයි එයාගේ 100 තුල දුකක් අට ගන්න පුළුවන්. ඇයි දුකක් අට ගන්නවා කියන්නේ නැතුව දුකක් අට ගන්න පුළුවන් කියලා කියුවේ? දැන් එතන ගැටලුවක් තියෙනවා. පොඩි ප්‍රශ්නාර්ථයක් නේ. මේකට දුකක් අට ගන්න නැල්ල පුද්ගල සත්ත්ව ස්වභාවය නේ. හැබැයි මෙතන පුද්ගල සත්ත්ව ස්වභාවය කියලා 100 නේ දැක්කේ. හැබැයි එතන දුක හට ගන්න නැහැ කියන්නේ දුක හට ගන්න පුළුවන්. පුළුවන්. එහෙනම් එතන සමහර විට විය හැකි කියන අර්ථය තමයි එතන දෙන්නේ. ඇයි එහෙම වෙන්න පුළුවන්? දැක්කාම මේ පුටුවේ වටිනාකම බැරි වෙලාවත් එයා ස්පර්ශ කෙරුවොත් ඒ ස්පර්ශය තුළ එයා නොදැනවත් දැන් ලෝභ ස්පර්ශ වෙනව නේද? ඕම් දුකට ගන්න පුළුවන්. ඕ ඒක තියන්න එපා. ඒක වටින පුටුවක්. පිච්චෙනවා මනස. ඒක තියන්න එපා. ඒක තියන්නක අර පුටුවේ තියන්නක මොකක්ද දැන් උනේ? එයා යම්කිසි වටිනාකමක් නඩත්තු කරනවා. එයා තුල ලෝභය නඩත්තු වෙනවා. දැන් එයාට දුක එනවද නැද්ද? එනවා. අර රාතන් වහන්සේ දකින්නවා මේ ගාක් ඉඳගෙන හිටියා. ගාක් බුදියගෙන හිටියා. ගාක් ඇවිදිනවා. දැන් ඕම එකක් කියන. දැන් අපිට ලොකු ප්‍රශ්නයක් මේක. ගාක් ඇවිදිනවා. එහෙනම් උන්වහන්සේ මොනවරි මේ ලීවලින් හදපු මොනවාරි උපකරණයක් ගැන මේ කියන්නේ. නිකන් ඒට මෙට යන්න පුළුවන්, නිකන් චලනය වෙන්න පුළුවන් උපකරණයක් ගැන. ගාක් ඉඳගෙන හිටියා. එහෙනම් උනාස ආසනයක් ගැන පුටුවක් ගැන මේ කියන්නේ. ගාක් බුතියගෙන හිටියා. මේ හඳක් ගැන කියන්නේ. මිනිස්සු තේරුම් ගන්න උනාසේ මොකද්ද එකක් කියන්න හදනවා. හඳක් තිබුණා බුද්ධ හඳක් කියලා වන රුපියල් 75000ක් වටිනවා කියලා මනුස්සයෙක් කියනවා. ඒ මනුස්සයත් මේ ගාක් බුදියගෙන ඉන්න කතාව තමයි කියන්නේ. හැබැයි 75000ක වටිනාකමකින් යුක්ත කතාවක් ඒක. ඒක මොකද්ද? ලෝභය මිශ්‍ර වෙච්ච කතාවක්. ලෝභය. එතකොට අපි මේ අස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් ගනුදෙනු කරන සංඥා සංස්කාර ධර්මයන් ස්පර්ශන් ඔක්කම මොකද්ද? සමහර කට්ටිය දැක්කම වාස හල්ල ඇදලා අතුලට අරගෙන ලොකු බණක් කියනවනේ. කෝපවංශික ප්‍රඥාව මම මෙතන ඇස කන දිව නාසය සමසිතෙන් 100 දකින්නවා කියලා වචනයක් කිව්වද? 100 කියලා එකක් කිව්වේ නැහනේ. හොඳට අහගෙන ඉන්න. ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයෙන් ගනුදෙනු කරන ස්පර්ශ වෙන සංඥා සංස්කාර ධර්මෙන් මොනවද? ගනුදෙනුවක් පමණයි. ඒක ගනුදෙනුවක් පමණයි. ඒක 100ෙන් තමයි තීරණය වෙන්නේ ඒක තුල ඉපදෙනවද නැද්ද කියන එක. ඒ 100 තුලත් නාම පුද්ගල සත්ව ස්වභාවය නැතුව දකින්න කෙනත් පුද්ගල සත්ව ස්වභාවය ඇතුව දකින්න කෙනාට සාපේක්ෂව ඒක කර්මයක් දුකක් විය හැකිද නොවිය හැකිද කියන එකත් තීරණය වෙන්නේ ටික තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? තේරිච්ච ටික අමෝටම පැහැදිලි කරන්න බලමු ගොන්සිය. අමෝ මාසය එක දැනගන්න. නෑ මම ආන්නේ ඔබවහන්සේ කියන එක නෙමෙයි. දැන් මේ කියපු ටික තේරුණානේ. ඒකෙන් ඔබවහන්සේට තේරිච්ච ටික කියන්නේ. ඒතර ටික මම ආයෙ විස්තර කරන්න. 100 පිළිවෙනේ විභාගෙටත් ඔබවහන්සේම තමයි කියසාන්නංශ මේක ඔක්කොමට උත්තර දන්නවා. මට ලියා ගන්න බෑ. පැටලිලා තියෙනවා.
ඒක කොහොමද මම පාස් කරනවද උත්තර දන්නවනේ ලියා ගන්නද ඒක ඕනේද මෙතන කියන්නේ ඇස් දෙක පියා ගන්න ඔබ අන්සිට භෞතිකව ප්‍රැක්ටිකල් දුන්නත් තමයි හරියයි සෑල්ලු වෙන්නකෝ තව සෑල්ලු වෙන්න ඔබ අන්සේ මං ඉදිරියේ ඉන්නවා කියන කමතර කර ගන්න කය දිහාගෙන අඩියක් විතර බලන්න දැන් දැනීම මත සිට පිටවන්න. කයත් අතහැරලා දැනීම. දැන් ඔබ වහන්සේ ප්‍රාණ ශක්තියත් එක්ක වපමණයි පවතින්නේ. දැන් මේ දැනීම ආයතන වලට මුදාහැරලා ස්පර්ශයන් එක්ක ගනුදෙනු කරන්න. දැන් ඇයෙන දේවල්, දැනෙන දේවල්, හිතෙන දේවල් ඔන්න ඔය ලිස්ට් එක බලන්න. ගනුදෙනු ගොඩාක් දැන් අම්බ වුණා නේද? ඔබ වහන්සේ සද්දයක් වුණාද? දැනීම දැනෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? හැඟෙන්නේ නැද්ද? ඒ ටික හඳුනාගත්තද? ඒ හඳුනා ගන්නකොට ඔබ වහන්සේ හඳුනාගත්ත ක්‍රමය කියන්න මට. නෑ මම මේක මිටියෙන් ගානවද, පුළු ගෙඩියෙන් ගානවද, පයින් ගානවද කියන එක නෙමෙයි ඇහුවේ. දැන් මම දන්නවා ඔබ වහන්සේට මෙතන ඉඳලා ඒ ගාන උපකරණය, ඒ ගාන වස්තුව දැනෙන්නේ නෑ. මම අහන්නේ ඒ ඇයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන. ඇයෙනවා දැනෙනවා හැඟෙනවා සිතෙනවා මෙන්න මේ කාරණා අතර පේන පේනක නැහැ ඈ මේනේ ශබ්ද වෙන තැන මේ කාරණා අතර ගනුදෙනු කලේ කොහොමද ශබ්ද දෙකක් එකපාරට ඇවුනද එහෙම නැත්නම් එකක් ඇවුනට පස්සේ අනිත් එක ඔන්න ඔච්චර දැනගන්න තියෙනවා සම්මා සතිය වඩන ආර්ය ශ්‍රාවකයා ඔට්ටු වෙලා ඔට්ටු වෙලා කවදර අවුරුදු 20කින් හරි 30කින් හරි මාසයකින් හරි දවසකින් හරි පැයකින් හරි ඕක දැනගන්න ඕනේ ඒක දැනගත්තේ නැත්නම් එතනින් යට යන්නේ ආයතන අයත එක පාට කාරණා දෙකක් ගෝචර වෙන්නේ නැහැ. ඇයෙනකොට පේන්නේ නැහැ, පේනකොට ඇහෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව? වයින්කොට වයින් වේගය එකමද? වතුර පොළොට වැටෙන වේගය එකමද? නෑ. මම උලම් සත්‍ය අතරින්නකෝ. වලාකුලකින් වතුර වැටෙනවා. ඒ වැටෙනකොට තියෙන වේගය එකක්ද වෙනස්ද? වෙනස්. කොහොමද කිව්ව මේ බූ පීටීමට සාපේක්ෂව පොළව පාත්තන් තියෙන උස්තැන්ද උස්තැන් වල වෘත්තය අඩුයි උස්තැන් වල වෘත්තය අඩුයි ඇදෙන ප්‍රතිශතය අඩුයි පාත්තන් වල වෘත්තය වැඩි ඇදෙන ප්‍රතිශතය වැඩි එතකොට ඒකට සාපේක්ෂව වතුර වල වැටෙනකොට වැටෙන ස්පීඩ් එක වෙනස් බලන්න එකම වැයි වලාකුල ඇප්පිලා වැටෙනකොට ඒ වතුර වැටෙන ස්ථානයේ වෘත්තයට සාපේක්ෂව නුවර වැටෙන වතුරයි වයඹ පළාතට වැටෙන වතුරයි වෙනස්. පාතරට ගියාම ආත්මසින් වෙනස්. උතුරට ගියාම ගොඩාක් වෙනස්. බස්නායට ගියාම තවත් වෙනස්. ඇයි? ඒ භූ විෂමතාවයට සාපේක්ෂව ඒ පීඨීමට සාපේක්ෂව වෘත්තයේ නදීන ප්‍රතිශතයට සාපේක්ෂව ඒ වැටෙන වේගය වෙනස්. හිමාලයේ මුදුනේ වතුර වැටෙන එක ගණන් කරන්න පුළුවන්. එච්චර ස්ලෝ. මෙම ගලක් දැම්මම මේ ගල වැටෙන එක දිහා බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ගලක් තප්පර 8ෙන් වැටෙනවා නම් තවත් තප්පර 4ක් එකතු කළා 12ක් යනවා ඒක වැටෙන්න. ඒ කියන්නේ කාලය ටිකක් වැඩියෙන් ගන්න. ගුරුත්වය අඩුනේ. ඉමින් වැටෙන්න. ඒ වැටෙනකොට පේනවා. දැන් මෙහෙම දැම්මම අර දකින්න අමාරු වැටෙන වේගය. නමුත් ඒකෙදි දකින්න පුළුවන් ඒ වැටෙන එක. එහෙනම් මේ මා පොළවේ වතුර ටිකක් ආපෝ ධාතුව වැටෙන එකත් ඒ පතිත වෙන එකත් ගුරුත්වයට සාපේක්ෂව වෙනස් වෙනවා නම් රූපේටයි වර්ණේටයි ගන්ධේටයි රසේටයි ඕජාවටයි ස්පර්ශයටයි වෙනසක් තියෙන්න ඕනේ නේද? දැන් මරක එමනම් එකම ආපෝ ධාතුව එකම ආපෝ ධාතුවක් ආපෝ තේජෝ වායෝ නෙමේ එකම වායු තව ආපෝ ධාතුව වැටෙනකොට භූ විෂමතාවයට භූ පීඨීමට ගුරුත්වයට සාපේක්ෂව වැටෙන ස්පීඩ් එක වෙනස් නම් පේන ස්පීඩ් එක, හැයින ස්පීඩ් එක, දැනෙන ස්පීඩ් එක, හැඟෙන ස්පීඩ් එක, සිතෙන ස්පීඩ් එක මේ වේගයත් වෙනස් විය යුතුයි නේද? එතකොට පේනකොට පේන තරංගයේ ධාරිතාවයි, ඇයෙනකොට හැයෙන එකේ ධාරිතාවයි වෙනස්ද නැද්ද? හරි, ඒක දන්නවා. එක පාට මුතුනල එළියක් එනවා. හරි ලස්සනයි. ඩඩෝන් ගලනවා, ගැස්සිලා යනවා. එතකොට වලාකුළු දෙක කැප්පුණාලු සද්දයක් ආවලු ඉස්සෙල්ලාම ආලෝකයලු ආවේ. තප්පර ගානකට පස්සෙලු කංගඩි පැලෙන්ද සද්දයක් ආවේ. එතකොට පෙනිලා ඉවර වෙලා ආලෝක. එතකොට දෙක එකට තමයි ආවේ. වැදින ගම සද්ද ආලෝකේ දෙකට ආවා. හැබැයි හරිය ඇවිල්ලා ගොඩක් වෙලාට පස්සෙලු මෙයා ආවේ. එතකොට
ආලෝකය ගමන් කරන වේගයට වඩා ශබ්දේ ගමන් කරන වේගය වෙනස්. හරියටම අපි දන්නේ ඩෙසිමල් වලින් කොච්චරද, පැට කිලෝමීටර සතපුන් කොච්චරද, එහෙම දන්නේ නැහැ. අපි විද්‍යාඥයෝ නෙමෙයි. නමුත් විශ්වය ගවේෂණය කරන තාපසයා වශයෙන්ගේ තාපසයා ඒ විද්‍යාව දන්නවා. මේක වෙනස්. දැනෙන එක ඊට වඩා වෙනස්. ඇඟෙන එක තවත් වෙනස්. සිතන එක ආත් වශයෙන්ම වෙනස්. එතකොට මේ ආයතන එකින් එකට වෙනස් නම් සීය දැනෙන්න ඕනේ ආයතනෙන් ආයතනයටද, එහෙම නැත්නම් සලායතනයටද. නෑ, මම වංශ පුරුදු කරන එකක් නෙමෙයි ඇවිල්ලා. මම මේ කියපු ටික තේරුණාද කෙනෙක් ඇවිල්ලා. හරි. ඔබ වංශේ පුද්ගලිකව මාව හම්බෙන්න. ඔබ වංශයට මේක විස්තර කරන්න අවශ්‍ය ඉවසීම මම ළඟ තියෙනවා. හැබැයි ඒක ඉවසගෙන ඉන්න පුළුවන්ද දන්නේ නැහැ මේ පල්ලෙයා පිටිපත් ඉන්න සංගයාට. එnde ඒ කට්ටියට කාලය දෙන්න ඕනේ. මේ කට්ටියට සාකච්ඡා ගොඩාක් වෙලා අපි සාකච්ඡා කරන්නේ. මේ කතා කරන මේ ටික කාලේ කට්ටිය දෙන්න ඕනේ. ඒ නිසා පුද්ගලිකව හම්බෙන්න රාත්‍රී කාලේ මම ඔබ වහන්සේට ඒ ටික තවත් නාම රූප වලින් විස්තර කරන්න. පැහැදිලිද? අපේ ස්වාමීන් වහන්සේලාට මොනවාද ප්‍රශ්න ගැටලු තිබුණොත් මාර්ගය පිළිබඳව කමඨම් පිළිබඳව විමසන්න පුළුවන්. එතන උරුසුවක් තියන්න කියලා මම හතර පහ වතාවක්ම කිව්වා. ඒක කවුරු ගණන් දන්නේ නැහැ මට තන්නේ. දැන්වත් එකක් තියන්න එතන. හරි, එතකන් අනිත් අය කාරණා විදිහට කරන්න. කාරණාවක් කල්පනා කරනකොට සිහිය ගැන කල්පනා කරනකොට බුදුහාමුදුරු කියනවා දහස් ගාණක් ඉපදෙනවා කියලා. පොඩි සිදුවිලිත් බලන්න. පඤ්ඤාව වැඩිම කෙනා 25ක් ගන්නවා. පඤ්ඤාව අඩුම කෙනා 10ක් විතර ගන්නවා. ගොඩාක් අඩුම කෙනා 2ක් විතර ගන්නවා. මොකවත් තේරෙන්නේ නැති කෙනාට එකක් අතව වෙලා නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ලෝකේ කිසිම පුද්ගලයේ සත්‍යයක් නැහැ. පුද්ගලයේ සත්‍යයක් නැහැ. එතකොට මේ ඉස්සර වාඩි වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා කවුද? දැන් ලොකු ප්‍රශ්නයක් අපට. භාග්‍යතුන් වහන්සේ කාශ්‍යපට එන්න කියන්නේ. ආනන්ද දැන් ටිකක් ගේන්නේ. දැන් බුදුහාමුදුරු පුද්ගල සත්‍ය ඉන්නවා කියලා කියනවනේ. නම් බුදුහාමුදුර කියන පුද්ගලයේ සත්‍යය නැහැ කියලා. එතකොට මොකද්ද මෙතන තියෙන්නේ? විඥානයක්. විඥානයක් එකතු කරගත්ත ශක්ති විශේෂයක ක්‍රියාවලියක්. ක්‍රියාවලියක්. ඒ ශක්ති විශේෂය තුළ තියෙන අණුවල න්‍යාස්ති වල තියෙන තොරතුරු වලට සාපේක්ෂව තමයිලු ලෝභ, දේශ, මොහ, රාග, වෛර, කරුණා, දයා, මෛත්‍රී, ප්‍රශංසා මෙන්න මේ ක්‍රියාවලිය ඔක්කොම නිර්මාණය වෙන්නේ. දැන් මේක අපට සම්පූර්ණයෙන් දකින්න බෑ. ඇයි? ඒ සිත විසින් යම්කිසි පුණුවක් සංසාරේ ලැබුවා නම් ඒ පුණුවට සාපේක්ෂව එයාට අඳුනා ගැනීමේ ධාරිතාවක් තියෙනවා. ඒකට පඤ්ඤා පාරමිතාව කියලා කියනවා. මේ කියන ක්‍රියාවලිය කලබලය තුළ සිත යම්කිසි දෙයක් පුණු කරුවා නම් ඒ කලබලය මැඩපවත්ව ගන්න ඒකට සාපේක්ෂව එයා යම්කිසි පිළිවෙලට ඉන්නවා. ඒකට කියන සීල පාරමිතාව කියලා. එයා මේ ක්‍රියාවලියේ සිත එකතු කරගත්තව ශක්ති විශේෂයේ ක්‍රියාවලිය නිසා අනිත් නාම රූප වලට ගොඩක් කරදර වෙනවා, ගැටළු වෙනවා, ඒවට අනතුරු සිද්ධ වෙනවා. ඒක වළක්ව ගන්න, ඒ පීඩනය වළක්ව ගන්න එයා යම්කිසි මට්ටමකින් මොනවා හරි කපුරුදු කරා නම් ඒක මෛත්‍රී පාරමිතාව කියලා කියනවා. මෙන්න මේ විදිහට ඒ සිත, එහෙම නැත්නම් ඒ විඥාණය ඒක රාසි කරගෙන ක්‍රියාත්මක කරන ශක්ති විශේෂයත් එක්ක ගනුදෙනු කරන ක්‍රියාවලියට සාපේක්ෂව තමයිලු මේ පාරමිතා ධර්මයන් බිහි වෙලා තියෙන්නේ. ඒකට සාපේක්ෂව ඒ විඥාණය මෙච්චර ප්‍රතිශතයක් අඳුනා ගන්නවා. මෙච්චර ප්‍රතිශතයක අඳුනාගත්ත දේවල් පිළිබඳව අවබෝධයක් ලබනවා. එහෙනම් මෙයාට මෙච්චර පුරුදු කරන්න තියෙනවා, මෙච්චර දේවල් වටා ගන්න තියෙනවා. මෙන්න මෙයා මෙච්චරක් කරන්න ඕනේ. ඒකට රාග බෝධිය කියලා කියනවා. ලෝකෙ තියෙන සියලු නාම රූප අඳුනා ගන්න ඕනේ. හැම නාම රූපයක්ම අවබෝධ වෙන්න ඕනේ. ලෝකෙ නැති නාම රූප ගැන අහුවාම ඒකත් නුවණින් දැකලා තේරුම් අරගෙන ඒක කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් එයාගේ සිත ඒක රාසි කරගෙන ක්‍රියාත්මක කරගෙන ශක්ති විශේෂය මුළු ලෝකෙම තියෙන ශක්ති විශේෂයන් එක්ක එක තප්පරයකට ගනුදෙනු කරන්න පුළුවන් හැකියාව හම්බෙන්න ඕනේ, අවබෝධෙ පිටන්න ඕනේ. ඒකට සාරාංශක කල්ප ලක්ෂ මෙච්චරයි කියලා ප්‍රමාණයකුත් ඒකට අදාළ වඩන්න පුරුදු කරන ලිස්ට් එකකුත් තියෙනවා. ඒකට බුද්ධත්වයේ සඳහා පාරමී ගුණධර්ම කියලා කියනවා. මෙන්න මේක තමයි මේක ලෝකෙ සිද්ධ වෙන්නේ. එතකොට අපි සංසාරේ පුරුදු කරානේ බැනලා වැඩක් නැහැ, ඕ මිනිස්සයා ගැටි ඕන්නේ නැහැ. එහෙම කියලා එකක් හදනවා. එතකොට මොකද
පානාතිපාතා වේරමණී රකින්න ප්‍රමාණය ඇදෙනවා. ඕන්නේ අනුන්ගේ දේවල් නිකන් ඕන්නේ ගන්න ගැට. එපා අමනස අතරින් අතරින් දීලා දාන්න. අදින්නා දානා වේරමණී. ඒ මිනිසුන්ගේ ප්‍රශ්න ඒ මිනිසුන්ගේ ගෑනු ඕන්නේ අනුන්ගේ ගෑනු දිහා බලන්න පාදේමු. කියලා පාදේන. ඒ වගේ හිතන්න. බ්‍රහ්මචර්යා වේරමණී. මොකටද කාටවත් එක එක ඒවා කියලා මුලා කරන්නේ මිනිස්සු. ඒක මම තමයි කියාවේ. බඩගිනි ඉතින් කෑවා ඉතින් මොනව කරන්නද ඉතින් බඩගිනි අත්ත කියනවා. මුසාවාදා වේරමණී. වෙරි ටිකක් බොනවද? එපා. ඔයා බොන්න. සුරාමීරේ මජ්ජපමා වේරමණී. මෙන්න මේ විදියට එයා එයාගේ විඥානයත් ඒ විඥානය ඒක රාසි කරගෙන ක්‍රියාත්මක වන ශක්ති විශේෂ කොච්චර පරිස්සම් කරනවද ඒකට සාපේක්ෂව මොනවද පුරුදු කරන්නේ ඒ පුරුදු වලට සාපේක්ෂව පාරමී සිල් තීරණය වෙනවා. හැබැයි එයාගේ සිතට තප්පරයකට සිතවිලි ලක්ෂයක් ඉපදුනත් එයා රඳුන ගන්න පුළුවන් අර පුරුදු කරපු සාපේක්ෂයකට 10 නම් එතනින් එයාට යන්න බෑ. එතනින් එයාට යව යවනවායි කියලා කියන්නේ එයා මහා පීඩනයකට ලක් වෙනවා. ප්‍රශ්නේ තියෙන ලෝකයේ හැමෝටම හැමදේම දැනගන්න ඕනේ. බුදුහාමුදුරන්ට හිතෙන විදිහට එයාට හිතෙන්න ඕනේ. බුදුහාමුදුරන්ට රාම රූප පේන විදිහට පේන්න අන්න එතන තමයි මේ මිනිස්සුන පිස්සු වැදෙන්නේ. ඇයි එයාට පුරුදු කරපු කැපැසිටි එක නැත්නම් ඒ ධාරිතාව නැත්නම් තථාගතයන් වහන්සේගේ ඇසින් එයා බලන්නේ කොහොමද? එයා අමු පුතජනෙක් නම් රාත් ඇස් දෙකෙන් අරියත් ඇස් දෙකෙන් එයා දකින්නේ කොහොමද? ඒක එයාට එන්නේ නැහැ. නමුත් එයා දකින්න උත්සාහ කරනවා. ඒ නිසා එයාගේ ඔළුව අවුල් වෙනවා. එයා තේරුම් ගන්න ඕනේ මට පේන්නේ ටයිල් කැටේ නම් ටයිල් කැටේ නම් ටයිල් කැටේ දැකලා ටයිල් කැටේ දැකලා ඒක හඳුනාගත්තාම ඇති. හැබැයි රාතේකට පේන පස් මැද්දාම මෙන්න මේම ලස්සන වෙනවා නම් අපේ තින ඝන කළු ගල් වගේ තින අදහස් දැඩි ස්වභාවයන් මැද්දාම මේ වගේ රළු ස්වභාවයට එනවා. එන අපේ තියෙන දුර්වලකම් නිවැරදි කළාම කඩතොල් සමතලා කරමු මේ විදියට ෆිනිෂින් එකක් දෙනවා. එයා වෙන එකකුත් දකින්නවා. හැබැයි එයාට ඒක දකින්න පුළුවන් වෙන්නේ එයාගේ පුරුදු කරපු ඒකට සාපේක්ෂව. එහෙනම් මටත් බැරි වෙලාවත් ඒක දකින්න ඕනේ නම් දකින්නේ කොහොමද කියන එක නෙමෙයි මම උත්සාහ කරන්න ඕනේ. ඒක දකින්න ඒ ප්‍රඥාව පාළ වෙන ඒ පුරුද්දයි කරන්න ඕනේ. ඒ පුරුදු ටික ಗುಣධර්ම ටික වඩනකොට ඒ තපස් රකින්නකොට ඒ ඥාන වඩනකොට අන්න ඊට පස්සේ එයාටත් ඒ කැකියා වෙනවලු අර රාතේකට පේනදී උන්වහන්සේටත් පේනවලු බුදුහාමුදුරන්ට පේනිච්චදී කවදරි එයාටත් පේනවලු. ඇයි? එයාත් ඒක පුරුදු කළා. ඒතකොට එයාටත් ඒ විදිහට පේන්නේ. එහෙනම් ඇයෙනවා කියලා කියනකොට ලක්ෂයක් වචන කතා කරන ගුරුවරයා සමහර අයට 25000ක් ඇයෙනවා. 25000ක් එයාට නැවත කියන්න පුළුවන්. සමහරට 50000ක් ඇයෙනවා. සමහර අයට ඉස්පිලි පාපිලිවත් නැතුව ලස්සෙමයිලා ලස්සෙම නැවත කියනවා. සමහර අයට හැයනම් කියලා මොකවත් මතක නැ මොනවද? මොකද්ද උන්වහන්සේ නාම කියලා කිව්වා රූප කියලා නම් එක කිව්වා තමයි ඉතින්. බයක් විතර ඉතින් ඒව කොහටද දෙන්නේ මතක ඉතින්නේ. ඒතර වචන දෙකයිනේ මතක ඉట్లా තින්නේ. අර නාම කින එක රූප කින එක ඇරෙන්න 99998ක්ම හිල නැ. දෙකයි ඇවිල්ලා තින්නේ. හරියට 25000ක් ඇවිල්ලා. මෙයාට 60000ක් ඇවිල්ලා අරට 80000ක් ඇවිල්ලා එක්කෙනෙක් ඉනාලයට 100 100ම ඇවිල්ලා ලස්සෙම මතකයි යට. අපේ ගුරුවරයා කිව්වා මේ ලෝකේ හැමතැනම තියෙන නාම රූප. දැක්කාම නාමයලු අඳුනගත්තොත් දැක්කාම රූපයලු අඳුනගත්තාම නාමයලු. නාමය නිසා රූපයත් රූපය නිසා නාමයත් පවතින බව ගුරුවරයා අපට තේරුම් කරලා දුන්නා. එහෙනම් අපි මේ නාම රූපත් එක්ක ජීවත් වෙනකොට මේ භවයේ අපි ගමන් කරනකොට දකින්න හැම එකක්ම රූපය. ඒ කුමක් දැක්කාද කුමක් මට පෙනුණාද ඒක අඳුනගත්තාම ඒක නාමයක්. මෙන්න මේ විදිහට නාම රූප ධර්මතාවය පවතින්නේ කියලා කියන අර ගුරුවරයා කියපු ටිකම යාගේ කිය වෙනවා. අනිත් කටි කියන හරි ඒ ගුරුවරයා නිවැරදි දෙ කියවා මටත් ඕනේ ගුරුවරයා සරණ යන්න. මටත් ඒකේන මාර්ගය වඩ එහත් වෙනවා ඒකත් එක්ක. අරයා කියනවා මොකද්ද ඇල්ලකුණස් උදේ පාන්දර ඉඳන් ධාන්නේ වළඳලා ජීර්ණේ වෙන්නත් එපා. ඉතින් අපිව තමයි බයිට් එකට ගන්න. ඉතින් රූපගෙන පැටලුවා පැටලවිලා ආයි මට දාන්නේ තමතකුණ. එතකොට දැන් උන්වහන්සේට අර ඔක්කොම පැටලිලා උන්වහන්සේත් පැටලිලා වචන දෙකක් මතක ගිනා. නාමගෙන රූපගෙන තමයි කිව්වේ. අරුණාසගෙන නාම රූපගෙන කියනවා නම් උන්වහන්සේ ගුරුවරයා ටිකක් සෙල්ලම් කෙනෙක් නෙමෙයි. පැටලිලි කියලා කියන්නේ ඒ කියපු දේ තේරුම් ගන්න අවබෝධයක් නැහැ. එහෙනම් උන්වහන්සේ පැටලිලා උනාස අපි බයිට් එකට ගත්තා කියන එක නෙමෙයි ඇත්ත. මහා ප්‍රඥාවන්ත ගුරුවරේ සංසාරේ මොනවාරි කර්මිටු නැතර ලැබිලා. එයාගේ ධාරිතාව වැඩි.
ඒ ගුරුවරයාගේ. ඒ ධාරිතාව ඔරොත්තු දෙන්නේ නැහැ මේ මනුස්සයා. කුළු ගැඩි වලින් ගැව්වා වගේ. ඒකට තමයි මේ මනුස්සයා මේ වගේ කියන්නේ. මහා පැටලවිල්ලක්. උන්වහන්සේ නිකන් ඔළුව කුරුවල් කරනවා. බලන්න උදේ පාන්දර අපි බයිට් එකද ගන්නනේ. ඒක නෙමෙයි. ඒ ප්‍රඥාව උන්වහන්සේට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ හදාසල ගාම්භීරත්වය තේරුම් ගන්න නුවණ නැහැ, වඩල නැහැ. එහෙනම් මේක උන්වහන්සේගේ දෝෂයක්. කමන්න ඒ පැටලවිච්ච එක මටත් ආන්න ඕනේ. ඒ ඇමතිසේ ඔළුව අවුල් කරන්න අන්න ඒ ඔළුව අවුල් කරන කරුණ ටික මට ආ ගන්නෝනේ. ඒ ගුරුවරලන්ට එක්කම් වෙනවා. බෑ උපවංශිකේ ඔළුව අවුල් වෙයි. කමක් නැහැ. ඒ අවුල් වෙන කරුණ ටික ඕනේ. ආනකොට යට මී පැනිලා. ඇයි? එයාට තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එයාට ධාර්තාව තියෙනවා. යාගේ රෝම ඔක්කොම දෙලින් එනවා. එයා කියන මේක තමයි සංසාරේ වාගෙන කියේ. ස්වාමීනි, එහෙනම් මේ නාමය නිසා රූපයත්, රූපය නිසා නාමයත් පවතිනවා නම් මේ දෙකම පවතින්නේ ඇයි? ඔබගේ පුරුතජන ස්වභාවය නිසා. ඔබගේ පුරුතජන ස්වභාවයේ තියෙන තාක්කල් රූපයත් නාමයත් පවතිනවා. නාමය නිසා රූපයත්, රූපය නිසා නාමයත් පවතිනවා. ඒ දෙකම පවතින්නේ ඔබගේ පුරුතජන ස්වභාවය නිසා. ඔබ කවදාද ඔබෙන් ඔබ නිදහස් වෙන්නේ? එදාට ඔබට සාපේක්ෂව ලෝකේ නාමයකුත් නැහැ, රූපයකුත් නැහැ. එයා එතන රාහත් වුණා. එනකොට අර යනවා ස්වාමිනේ ඔබ වහන්සේගේ තොළුව අවුල් වෙලා තිබුණ ඔක්කොම නිරවුල් වුණා. එතකොට දැන් බලන්න අරයා කියන කරුණ වලට සාපේක්ෂව මෙයා වෙන එකක් නේ කියන්නේ. එහෙනම් මේ ප්‍රඥා පාරමිතාව අපට පිරෙන සාපේක්ෂව ලු ඒ කියන බෝධිසත්වයාට ඒක වැටහෙන්නේ. ප්‍රඥා උප්පත්තං සෙට්ටා. ප්‍රඥාව පාලවීම ශ්‍රේෂ්ඨයි කියලා බුදුහාමුදුරුවෝ. ප්‍රඥා උදපාදි කියලා කියන ප්‍රඥාව උපද ගන්න මානිනී. එහෙම නැත්නම් ගොඩ යන්න බෑ. තථාගතයන් වහන්සේගේ ඔඩක්කුවේ වැඩ සිටියත් රාහුල හාමුදුරුවෝ රාහත් වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මගේ තාත්තා මේ කාලේ බෝධිසත්ව කාලේ ඒත් රාහත් වෙන්නේ නැයි. ප්‍රඥාව ඉපදුනේ නැත්නම් එයාට ඒක තේරෙන්නේ නැහැ. එයාට වෙන කතාවක් පැටලෙවිලා මුලා කරන නිකන් අපි මඩවනවා. ඕම කකුල යට වැටෙන්නේ. උදේ ඉඳලා මා ඇල්ලක් කියලා බලන්න හොඳට නිදාසේ චූර්ණකෙට දැන් ඔක්කොම අවුල්නේ. එතකොට එයාට ඉතින් ඒක අවුලක් නෑ. මේක නිර්වුල් කිරීමක්. මෙච්චර කාලේ සංසාරේ අවුල්ලලා පැටලලා පැටලලා තිබිච්ච කාල ලියනවා යා ගැට. එයාට තියෙන අලුත් ගැට ගන්නවා වගේ නෑ. ඒ තියෙන ගැට ලියනවා යා. එහෙනම් අපිට පේන රූප 25 තිබුණා මඳුන ගන්න පුළුවන් පායි නම් එතනින් යාට ඒක දකින්න බෑ. ඇයි? එයාගේ කැපැසිටි සම්මාදිට්ටි කැපැසිටි කෙච්චරයි? කාරණා තේරුණාට 500ක් කියන්න බෑ. කියනකොට වෙන එකක් කියවෙන්නේ පටලනවා මයිකම. අරකනේ මට කියාගන්න බෑ. ඇයි? සම්මා වාචාව යාගේ කැපැසිටි එකේ තියෙන වචන 12යි. ඒ 12ට පස්සේ යාට කියන්න බෑ. කිව්වොත් ඒක පැටලෙනවා යාට. සංසාර සම්මා කම්මන්තෙන් යාට කරන්න පුළුවන් කාරණා දෙකයි. කවුරුරි මොනාර කියනකොට ආගෙන ඉන්න පුළුවන් ලොක් දෙක බැඳගෙන මොනාර වැඩක් දුන්නාම ඒක ඉවර වෙනකන් කරන්න පුළුවන්. වෙන කිසිම තැනක සංවරයක් නැල්ලු. එහෙනම් කම්මන්තේ වායාමයේ එයාට තේරෙන්නේ දෙකයි. අනිත් අය දැක්කම නික රාහතෙක් මැවිලා පේනවා. හැම ඉරියව්වක් තුළම ආර්ය ස්වභාවය පේනවා. උන්වහන්සේගේ නියපොත්තේ ඉඳලාම මානකම පේනවා. අරුණාන්සේගේ කිස්ගාවත් මානකම නැහැ. හැබැයි සමහර තැන්වල ඒක තියෙනවා ඒ මානකම. එක තැනක දෙතැනක තියෙනවා. කම්මන්තේ වායාමයේ දෙකයි තියෙන්නේ. අරුණාන්සේගේ 90ක් විතර තියෙනවා. එහෙනම් කොච්චර පුරුදු කෙරුවත් රාහතෙක් වගේ රඟපාන්න බෑ. ඒක කයින් එන්න ඕනේ. කම්මන්තේ කොච්චර වඩලද ඒකට සාපේක්ෂව ඉබේ මතුවෙනවා. ඇයෙන වචන ලක්ෂයක් ඇවුනත් එයා සම්මා ශ්‍රෝතය ඇයෙන වචනවල 100 පවත්තල සංසාරෙ කොච්චර හිටියද ඒකට සාපේක්ෂව ඇයෙන්නේ ඒකට සාපේක්ෂව මතකයි තින්නේ. සම්මා ශ්‍රෝතය වඩලම නැහැ. මේ හැමෙන් යනවා. බුදුහාඳුරෝ උදේ පාන්දර ඉඳලා කියවනවා කියවන පෞදෙයනේ මේ උත්තමයා මේ තරම් කෑ ගන්න පාවු ඇයි දන්නේ උන්වහන්සේ මොනවාර මානසික ලඩක් දන්නේ කියලා කොසල් රටේ තරුණ කල්පනා කරනවලු අවුරුදු 20ක් බුදුහාමුදුරු ළඟ වාඩිලා ඉතින් කල්පනා කරන බුදුහාමුදුරු පවුදේ පාන්දර නැගිටලා මොනවාරි බඩට ටිකක් කෑම ටිකක් වළඳලා පවුදෙයනේ මේ ආර්ය උත්තමයා කෑ ගන්නවා එයාට ඇන්නේ කෑ ගන්නවා කියලාලු මේ සෝතාපන්න වෙනවා රාහත් වෙනවා පිරිනුවම් පානවා ඒව එකක්වත් එයාට ඇහින්නේ නැහැ ඇයි සම්මා සෝතේ වඩලා නැහැ ඒ නිසා එයාට ඇහින්නේ නැහැ අන්තිමට අවුරුදු 20න් ඇවිල්ලා කියන ආනන්දාන්දර මම යනවා යන්න ගෙදර. ඇයි ඇයි මේ ඒ මාත්‍ය? ඉතින් ඕක කාලාලකින් මට බැරි ගිහිල්ලා තියෙන නින්දෙත් මට කිය වෙන ඔය කතන්දර ඔක්කොම මට පුදුම විදිහට මේ ජානගත වෙලා. ඉතින් මේ ඒ හරියන්නේ නැහැ මම යනවා යන්න. එච්චර ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලාම පත්තියන් වෙලා. සමහර නර්ස්ලා ඉන්නවලු එයා ડોක්ටර් කෙනෙක් වගේ. ඇයි අරවා දැකලා අවුරුදු 20ක් විතර වැඩ කරලා විසයිලන් එක ගන්නවලු මීටර හදනවලු රිපෝට් එක බලනවලු ප්‍රති දෙනවලු සමහර වෙලාවට නර්ස් ડોක්ටර් කලින් දැකලා නැති මනුස්සය එතනම එයා ડોක්ටර් කියලා. පත්තියන් වෙලා.
ඒ වගේ සමහර කට්ටියට එනම් පත්තියම් වෙනවලු. වැඩක් නෑ. වැඩක් නැත්නම් ඊපස්සේ කොසල් රටේ තරුණයෙක් ගියා යන්න. ඇයි සම්මා සෝතය පුරුදු කරගත්ත නැති නිසා යාට ඇයින ප්‍රතිසතිය ආදී. 0.0001 වැඩක් නෑ. සමහර කට්ටියට ඇයින ප්‍රතිසතිය වැඩිලු. ප්‍රතිසතිය වැඩි නිසා අස්සජි මහරතම තාපසය මොකද කරන්නේ? අපි සංජය බෙල්ලට ඒ අපේ සාස්ත්‍රු වහන්සේගෙන් කමඨං අරගෙන මේ මාර්ගය වඩනවා. මොකක්ද දන්නේ මාර්ගය? හැමතැනම ඉතින් බොරුවක් තමයි තියෙන්නේ. හැමතැනම රවණීමක් තියෙන ඕක පුරුදු කරනවා. සංජය බෙල්ලට කියන ඒ උත්තමයා ඔයගලන්ට එහෙමද කිව්වේ? ඔව් හැමතැනම බොරුව මුලාව මේවට අවුෙන්න එපා කියලා අපිට අවවාද කළා. අපි අවුෙන්න නැතුව ඉන්න බේරෙන්න උත්සාහ කරනවා. අස්සජී මහරහතන් වහන්සේ කියනවා ශ්‍රේෂ්ඨයි ඒ උත්තමයා. එයාට ගරු කරන යා ශාස්ත්‍රු වහන්සේ කෙනෙක්. ශිෂ්‍යයන්ගේ ගුරුවරයෙක් යාට ගරු කරනවා. නිඳා කරන්නේ. හරි ශ්‍රේෂ්ඨයි. එතකොට ඒ උත්තමයා කිව්වේ නැද්ද ඔබ වහන්සේලාට තපස්තරුන්ට? හැමතැනම තියෙන බොරුවක් මමත් බොරුවක්. මගේ මම කොහොමද බේරෙන්නේ? ඒක කිව්වේ නැද්ද? ටග්ගල නැගිටනවලු සාරිපුත්ත. ඒ කතාව අලුත් එකක්. එහෙනම් මමත් බොරුවක් නේ. මේක අපේ ගුරුවරයා දැක්කේ නැනේ. ස්වාමිනී ඔබ වහන්සේ කවුද? මම තථාගත ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකේ. ඒ ශාසන වහන්සේ කොයි දෙන්නේ? ජේතවනාරාමයේදී. මොකද උන්වහන්සේ දේශනා කරන ධර්මය? මේ ලෝකේ හැමතැනම තියෙන හේතුඵල ධාමයක්. හේතුව නිසා ඵලයක්කට ගන්නවා. ඵලයක් නිසායි. ස්වාමීන් වහන්සේ මේකට වඩා අර ඔරිජිනල්. පොඩ්ඩක් ඉන්න ගුරුවරයන් අවසර අරගෙන මට ඕනේ මේක දැනගන්න. බලන්න එයාගේ අර සම්මාසෝත ප්‍රතිසතිය වැඩි. යාට තේරෙන මේ ලෝකෙ මොකවත් නිකන් නිර්මාණය වෙන්නේ නැහැ. නිර්මාණෙට හේතුවක් තියෙනවා නේද? හේතුඵල ධාමයක් මේ තියෙන්නේ. බොරුවක් මුලාවක් කියන එක දැන් එයාට තේරිච්ච එක නම් ඊට වඩා ගැඹුරු එකක් මේකේ තියෙනවා. මුලාවක් ඇදෙන්න හේතුවක් තියෙන්න එපා. බොරුවක් නිර්මාණය වෙන්න ඇත්තක් තියෙන්න එපා. එහෙනම් හේතුඵල ධාමයෙන් මේක ක්‍රියාත්මක කරන අපේ සාස්ත්‍රීය වාදයට ඒක තේරිලා නැහැ. පොඩ්ඩක් මෙයාටත් කියලා එන්න. එයාවත් බේර ගන්න ඕනේ. අවසරයි ආචාර්යයන් වහන්සේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? මේ ලෝකේ හැමතැනම තියෙන බොරුව මුලාවක් නෙමෙයි හේතුඵල ධාමයක්. බොරුවකටත් හේතුවක් තියෙනවා. ඒක තමයි සත්‍ය කියන හේතුව. ඒ නිසාලු බොරුව කියලා ඵලයකට ගත්තේ. ඒ ශාස්ත්‍රණ වාස ළඟට අපි යනවා ඔබ වහන්සේ තේනවද? බොරු ආණ්ඩත් එකෙක් ඉන්නෙපාය මුන්ටත් කවුරු හරි එකෙක් ඉන්නෙපාය කියන්න. එහෙනම් සාරිපුත්ත මොග්ගල්ලාන උපතිස්ස කෝලිත ගිහිල්ලා ශාස්ත්‍රණ වාස ළඟ කමටන් අරගෙන ඒකින ධාම මනාකොට ප්‍රත්‍යක්ෂ කරන්න. තේරුම් ගන්න. මුන්ට කියන්නත් කවුරු ඉන්නෙපාය මුන්ට මං ඒ ටික කියගෙන ඉන්න කිලේ 500ක් කරන්න. ඒ ගුරුවරයා කොච්චර ශ්‍රේෂ්ඨද? මට වැරදුනක් කමන්නේ ශිෂ්‍යයෝ ගොඩ යන්න. කමන්නේ එතනට කියලා ගොඩ යන්න. ඒ ආචාර්ය මම මගේ ළඟ ඉන්නවා. මොකද එක එක නාලන්නට යන්නේ. එහෙම යන්න බෑ. කාගෙන් බනහන්න බෑ මගේ කාරණා. එහෙම කිව්වද නෑ. සංජය බෙල්ලට කියන්නේ ඒ තරම් ශ්‍රේෂ්ඨ ගුණ තියෙන මිනිස්සේ. උපතිස්සයි කෝලිතයි ගිහිල්ලා මොග්ගල්ලාන සාරිපුත්ත නම් මහරහතුන් වෙලා භාග්‍යතුමන් සිතේක මේ ශාසනය වෙනින් ජීවිත කාලෙම වැඩ සිටිනවා. මම ඇයි මේ කතාව මෙතන මතු කළේ? ඒගොල්ලන්ගේ සෝතේ ප්‍රතිසතේ වැඩි, සම්මා සෝතේ කලින් වඩලා වැඩි. අරක තියෙනකොටම අර මහා ගැඹුරින් අරක ඇවෙනවා. කොසල් රටේ තරුණයාට බුදුහාඳුර ශ්‍රීමුකෙන් අවුරුදු 20ක් බණ කිව්වා. අර කෑ ගන්නවා වගේ ලැබුණේ මොකවත් ඇවුන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ අපේ චෛතසික තප්පරයට ලක්ෂයක් ඉපදුනත් අඳුන ගන්න පුළුවන් 10 නම් එයා සම්මා සමාධිය, සම්මා සතිය වඩපු ප්‍රතිසතියට සාපේක්ෂව නේද? බුදුහාඳුරගෙන් ආනවා ආනන්දහාඳුර භාග්‍යතුමාට මේ ලෝකේ ආනිසංස තීරණය කරන්නේ කොහොමද? පින්වත් ආනන්දේනි, තථාගතයන් වහන්සේ යම් කිසි දානයක් දෙනු ලබනවා නම් ඒ දාහනේ තථාගතයන් වහන්සේට ආනිසංස කියන්න බැරිලු. ඇයි? උන්වහන්සේ ඉච්ඡන සිතිවිලි පාල වෙනවලු. ඒ දාහනේ ආනිසංස කරුණු කාරණා, ඒකේ විස්තර, ඒක ගැඹිරත්වය, ඒක ප්‍රතිඵල, ඒ නිර්මාණය, සංසාරේ ක්‍රියාකාරිතය, ඒක නිර්මාණය වෙන නාම රූප, ඒක සත්‍ය ලබන ප්‍රයෝජන, සංසාර පැවැත්ම, විශ්වය පුරාවටම ඇති වෙන බලපෑම, මේ විතර බුදුහාමර කියන්නේ යනවලු. ඒ කට්ටිය ඔක්කොම වයස ගිහිල්ලා මහලු වෙලා එතනම ලෙඩවලා එතනම අපවත්නවලු. ඒත් බුදුහාමර කියන්නේ යනවලු. තරුණ පුංචි කට්ටිය ලොකු වෙනවලු, තරුණ වෙනවලු, වයසට යනවලු, ලෙඩ වෙනවලු, එතනම මරනවලු, එතනම ආදානය කරනවලු. ඒත් කතන්දරේ කියන්නේ යනවලු. ඉවරයක් නැල්ලු, කොනක් නැල්ලු ඒකට. ඇයි? සම්මාසෝතය, ඒ මහා බෝධිසත්ව සාරාසංග කල්ප ලක්ෂයක් වඩලා. එහෙනම් උන්වහන්සේගේ සම්මාසෝතයට සාපේස ඇයෙනක වැඩි. සම්මා සමාධිය සාරාසංග කල්ප ලක්ෂයක් වඩලා. ඒ නිසා උන්වහන්සේට දැනෙනක සිතනක වැඩි. ඒක මේ ලෝකෙ කිසිම කෙනෙකුට දරන්න බෑ. එච්චර හිතෙනවා, එච්චර හැයෙනවා, එච්චර පේනවා.
නාමයක් දැක්කම උන්වහන්සේට කියන්න පුළුවන් කල්ප ගානකට තොරතුරු. එච්චර පේනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංසාරේ වඩපු ප්‍රතිසතිය වැඩි නිසා ඒ මහා ශ්‍රමණ වහන්සේට ඒ විදිහටලු දැනෙන්නේ. ඒතර අපිට මේ ඇසිදිරිය දිනකව පේන්න. එහෙනම් ඒක අපි මොනවද දැනගන්න ඕනේ? සම්මා දිට්ඨිය වඩලම නැහැ. පුදුම වැඩ මෙච්චර ගැඹුරෙන් කියලා දෙනවා මොහොත එන්න සම්මා සෝතේ සංසාරේ වඩලා නැහැ ඉන්නේ සෑයෙන්න එක ඉරියව්වක ඉන්නම බෑනේ සම්මා කම්මන්තිය පුරුදු කළා නැහැ මනුස්සයා දෙක තැනක ඉන්න බෑ සාමිනාංශ මොනවා කිව්වා 100 නම් ඉන්න බෑලු 100 ඉන්නවා කියලා තිබ්බා වාගේ ඒ මනුස්සයා සම්මා සතිය වඩලා නැහැ ඒ නිසා සතිය නැහැ 100 නැහැ ස්වාමීනි අමතනම අවිවේකයි දියැලි දැක්කම ටික සන්තෝෂයි ටික දලාගේ දියැල්ලක් කරදරයි කාන්තාරට ගියම පුදුම සන්තෝෂයක් කාන්තාරේ කරද එක තැනකම මං සෑයිමටපත් වෙන්නේ එක තැනපත් මට එක ඉරියවක ඉන්න බෑ මාස තුනක් ඔයාලේ හැවිදින්නම හිටන මොකක්ද නැ සම්මා සමාධිය වඩලා නැ මේ මනුස්සයා නාම රූප වල එක තැන ඉන්න බෑ සමාධියක් නැ සම්මා සමාධිය වඩලා නැ ඒ නිසා මේ මනුස්සයා එක තැන ඉන්න බෑ දැන් අපිට තියෙන ප්‍රශ්න ඔක්කොම ගොනු කරලා ගත්තාම ආර්ය අෂ්ටායික මාර්ගයේ අඩුපාඩු නෙමෙයිද? ඒ නිසා තමයි මම මගේ ජීවිත කාලය පුරාවටම අවුරුදු 20ක් විතර ආර්ය අෂ්ටායික මාර්ගෙ මේ දේශනා කරන්න තීරණය කළේ. ඒකේ අඩුපාඩු තමයි මේ ප්‍රශ්න ඔක්කොම මුල. එකතන ඉන්න බෑ. කම්මන්තිය වඩලා නැහැ මේ මනුස්සයා. දැන් වඩන්න. එතකොට එකතන ඉන්න පුළුවන්. ස්වාමීනි 100 වැඩෙන්නේ නැහැ. සම්මා සතිය වඩලා නැහැ. වඩන්න 100 පවතී. ආමිනාස විවේකයක් නැම තැනම මා අමුතු පීඩනයක් සම්මා සමාධිය වඩලා නැ ඒ නිසා සමාධි වෙන්නේ නැ නාම රූප වල ඒක වඩන්න හරියයි ස්වාමිනී කොච්චර බණ ඇව්වත් මතකෙකින් නැ සම්මා සෝතේ වඩලා නැ වඩන්න මතකෙ හිටි සාමිනාස මොනවද දැක්කද ඒව හරියට පේන්නේ නැනේ සම්මා දිට්ඨිය වඩලා නැ වඩන්න එතකොට හරියට පෙනේ ඒක මගේ දෝෂයක් නෙමෙයි ශ්‍රාවකේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සංසාරේ වඩලා නැ ඒකායන මග්ගෝ කියලා බුදුවරු කියන ධර්මතාවයක් ඒක වඩලා නැ පුරුදු කර ප්‍රතිසතේ නැ යන්නේ දැක්ක ගමන් හිතන්නේ එයාව බඳලා දරුවෙක් හදන්නේ කොහොමද කියලා එයාගේ බේරෙන්නේ කොහොමද කියලා කල්පනා කළාද නැ ඒක කල්පනා කරපු එක මහා බෝධිසත්වෙක් එයා ඒකාන්ත වශයෙන්ම රාහත් බෝධියෙන් පිරිනිවන් පානවා සම්මා සම්බුද්ධත්වයෙන් පිරිනිවන් පානවා පසේ බුදු වෙලා පිරිනිවන් පානවා නාමයක් රූපයක් දැක්කාම සිතවිල්ල එන්න ඕනේ එකෙන් බේරෙන්නේ කොහමද කියන එක අසුරුවින්නේ කොහමද එයා ඒගොල්ල තමයි බෝධිසත්වරු අවුවෙන්නේ කොහමද කියලා කල්පනා කරනවා එයා බෝධිසත්වෙන් නෙමෙයි එයා අපාගාමියෙක් භවගාමියෙක් දුකට ඉපදිච්ච එකෙක් එයා දුකටම යනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා නැහැ නිවැරදිව පේන්නේ නැති නිසා මෙච්චර දුක වැඩි වෙලා තියෙන මේක හරියට වඩපු නැති නිසා සංසාරේ පුරුදු කරපු නැති නිසා බැයි 24ම නිින්ද පැත්තකින් තියලා නිින්ද කවදර නිදා ගන්න බැරි පුළුවන් දෙවේලා කලඳනකොට පැය දෙකක් යන එක වේලා කලඳන ඒකෙන් පැය කිතුරු කර ගන්න මූණකට පැම්පාසෙන් දුන්නේ දට්ටික මැද්දා මැති ඒ වේලාව තිතුරු කර ගන්න ඒ හැම පැය 22ක් 23ක් මාර්ග අෂ්ටාංග මාර්ගය පුරුදු කරන්න මේ ආයතන වල තියෙන දෝෂ හැම එකක්ම ඒ අෂ්ටාංග මාර්ගයේ නැති නිසා ඒක වඩපු නැති නිසා එදා කට්ටියට ඒක පේනුණා නම් ඇයි අද අපිට පේන්නේ නැත්තේ එදා ඒ කට්ටිට හවුනා නම් ඇයි අද අපට හෙන්නේ නැත්තේ? එදා ඒ කට්ටිට සිතුනා නම් ඇයි අපට සිතෙන්නේ නැත්තේ? ඒ සිතමනේ අපටත් තියෙන්නේ. අපිත් මිනිස්සු, ඒගොල්ලොත් මිනිස්සු. ඒගොල්ලොත් බත්‍යාවි, අපිත් බත්‍යාවි. ඇයි ඒ කට්ටිට ඉතන්න පුළුවන් අපිට ඉතන්න බැරි? සම්මා සතිය වඩලා නැහැ. සම්මා සතිය වඩලා ඉන්න සතියක් නැහැ. කීරිවනේ රේවතාඳුරන්ට මුකුත්ම පාසු ගන්න පිරිනිවන් පාන කමිටේ උත්තමයා. මෙච්චර පාසු ගන්න කියලා එක ඉරියවක මාස දෙකක් ඉන්න බෑ. ඔය රැවිදින්න ඕනේ මොකද්ද? සම්මා කම්මන්තිය වඩලා නැහැ. ඒ නිසා අපිට එක ඉරියවක ඉන්න බෑ. එක තැනක ඉන්න බෑ. රැඳෙන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෝෂ. ඒවා නිවැරදි කරන්න. අඩුපාඩු හදා ගන්න. පැහැදිලිද? හොඳයි. අද උදෑසන සාකච්ඡාව අපි මෙතන නිමා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු අනුමෝදාමි අනුමෝදිත කමාමි කමිතබ්බං කමාමි කමිතබ්බං සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා